මීට කලිනුත් මේ මහතුරුක තමයි කළේ බාල බඩු ගෙනෙල්ල බාල බෙහෙත් ගෙනෙල්ල මේ රටේ ජනතාවගේ ජීවිත විනාශ කළා. ඒ නිසා ව්‍යාපාරිකයට ඕනම දෙයක් කරන්න ඉඩ දීලා මේ රටේ ජනතාව වලපල්ලට යවන මේ ප්‍රතිපත්ති ආණ්ඩු වෙනස් කරගන්න ඕන. ඒක නිසා මේක පොඩි මිනිහට එක නීතියක් ලොකු මිනිහට එක නීතියක් බෑ. වහාම මේ මහා මංකොල්ලේ පිටිපස්සේ තියෙන දේවල් ටිකක් අත්අඩංගුවට ගන්න ඕන කියන කාරණාවත් අපි මතක් කරනවා. මුං කැවුමක් හදාගන්න මුං ඇටයක් නැහැ. අනිත් පැත්තෙන් කැවුම් ගෙඩියක් බදගන්න පිරිසිදු තෙල් ටිකක් නැහැ. අනිත් පැත්තෙන් හැම සිංහල අවුරුද්දරම එන සතා තමයි කොහා අවුරුදු පණිවිඩය අරගෙන මෙතරේ කොහාට ඇවිල්ලා වහන්න ගහකුත් නැ මෙන්න මේ විදියට තමයි ආණ්ඩුව කටයුතු කරලා තියෙන්නේ මේක රජයේ නෙමෙයි පොල් තෙල් බෙද හරින් විවිධ පාර්ශ්වයන් විසින් ව්‍යාපාර ආයතන විසින් අනයනය කරනහා දේශීය නිෂ්පාදනය කරපු පොල් තෙල් රට පුරා බෙද හරිනවා පිළිකාකාර කඩංගුය කියලා තියෙන තෙල් සම්බන්ධයෙන් පරිභෝග කටයුතු අධිකාරිය ගිහිල්ලි වෙලා වරාය ඇතුළේ තියෙන ගුදන් සීල් කරලා තියෙනවා ඒ පිළිබඳ පරීක්ෂණ කරන්න කාර්මික තාක්ෂණික ආයතනයට ITI ආයතනයට සාම්පල් බාර දීලා තියෙනවා එසේ කරගෙන තියෙද්දි කොහේ හරි තම වෙළඳ පොළ තුල මෙසේ තියෙනවා කියලා ස්ථානයක් කියනවනම් මෙන්න මේ තැන් වලයි තියෙන්නේ කියලා අපිට ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න පුළුවන් මේ බොරු ප්‍රචාරය කළා තේරුමන්නේ ඒක මහා නදරු බොළඳ ක්‍රියාවලිය ඒක විපක්ෂනාකරය කියුවා මේ අර සීනිබදු වංචාවට සම්බන්ධ ආයතනය තමයි මේ පොල් තෙල් ගෙනියන මේ සිදු කළ තියෙන්නේ ඒක සීනිබදු වංචාවක් සිද්ධ වෙලා නැහැ අඩු මිලට සීනි ගෙනහල්ලා තියෙනවා විශාල තොගු වශයෙන් ඒකේ අධිප්‍රාමාණික ලැබපු ලැබු සමාගම් ඉන්න පුළුවන් මේ සැකේට භාජනය වෙලා තියෙන කන්ටේනර් කිසිවක් ඒ සමාගම් විසින් ගෙනල්ලා නැති බව තමයි රේගුව මහවැත වාර්තා කළා තිබෙන්නේ